ඊයේදිනේදී ඊයේදින රාත්‍රී අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා මේ ස්වාමින්වහන්සේ උන්වහන්සේ වයස අවුරුදු 39ක ස්වාමින්වහන්සේ නමක් ඒ වගේම ශ්‍රාවස්තිපුර කියන ප්‍රදේශය තමයි අත්අඩංගුවට ගත්තේ විශේෂයෙන් මේ අත්අඩංගුවට ගැනීමට හේතු වුණේ උන්වහන්සේ සම්බන්ධව ඊයේදිනේදී පැමිණිල්ලක් ලැබිලා තිබුණා අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවට තවත් ස්වාමින්වහන්සේ නමකගින්ම තමයි මේ පැමිණිල්ල ලැබිලා තිබුණේ ඒ වගේම විශේෂයෙන්ම මේ විවිධ ආගමිකයන් අතර යම්කිසි ආකාරක මේ ආගමික සංහිඳියාවට බාධාවක් වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ තුලින් යම්කිසි ආකාරයකට මහජනතාව තුළ ඇතිවෙන්න පුළුවන් කැළඹීමකින් ජාතික ආරක්ෂාවට පවා යම්කිසි ආකාරයක තර්ජනයක් වෙන්න පුළුවන් තත්ත්වයක් නිරීක්ෂණය වෙච්ච නිසා තමයි අත්අඩංගුවටගෙන තිබුණේ මෙම ස්වාමින්වහන්සේ උන්වහන්සේ අද දින කොටුව ගරු මහේත්‍රාත් අධිකරණ ඉදිරිපත් කරා ජුනි මාසේ 7 වන දින දක්වා උන්වහන්සේ රක්ෂිත බඳනාගාරගත කිරීමට ගරු අධිකරණය මගින් නියෝග කළා තියෙනවා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා මොකද උන්වහන්සේගේ විවිධ වීඩියෝ දර්ශන තියෙනවා ඒ වගේම ඒවාට ලැබිලා තියෙන ඒ වීඩියෝ දර්ශන සඳහා විවිධ පුද්ගලයන්ගේ අදහස් එකතු කිරීමේ පහසුකම් හැකියාව තියෙනවා ඒ විවිධ අදහස් එකතු කිරීමවලදී විවිධ පුද්ගලයන් උන්වහන්සේගේ ප්‍රකාශ සම්බන්ධව එක එක් ආකාරයට තේරුම් අරගෙන යම්කිසි ආකාරයක ඒ ආගමික සංහිඳියාවට බාධාවක් වන ආකාරයේ තොරතුරු පවා යම්කිසි ආකාරයට සංසරණ වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ தත්ත්වය පාලනය කරන්නට අවශ්‍ය නිසා තමයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සිදු කළා තියෙන්නේ. කෙසේ වුවත් අපරාධ පක්ෂ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ කටයුතු පවත්වනවා. විශේෂයෙන්ම උන්වහන්සේ මේ කරන මේ ඉදිරිපත් කර තිබෙන වීඩියෝ දර්ශන ඒ කියන්නේ සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් කරලා තියෙන වීඩියෝ දර්ශන නිසා රට තුළ ජීවත් වන ආගමික පිරිස අතර ආගමික සංහිඳියාවට බාධාවක් වෙන්න පුළුවන් කියන කාරණේ තමයි මේ පැමිණිල්ලේ ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ පැමිණිල්ලේ සඳහන් කරලා තියෙන්නේ වෙනි කාරණයක් ඒ වගේම